අපි ශ්‍රී ලාංකිකයන් හැටියට වඩා සාර්ථක වඩා තෘප්තිමත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා. මේ අනාගතය අපි විසින්ම නිර්මාණය කරගත යුතු අනාගතයක්. ඉතින් මේ අනාගතය නිර්මාණය කරන්නට නම් අපිට අනිවාර්යයෙන්ම ලෝකයත් එක්ක තරඟ කරන්නට සිද්ධ වෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කොහොමද ලෝකය තුල තරඟකාරීව ක්‍රියාත්මක වෙන්නේ? ඒ ක්‍රියාත්මක වීම තුළින් කොහොමද ජයග්‍රහණය කරා යන්නේ? මේ දේ තුල අපිට එක ශේෂ්ත්‍රයකින් විතරක් ජය අරගෙන රටක් නිර්මාණය කරන්නට හැකියාව ලැබෙන්නේ. සෑම ශේෂ්ත්‍රයකම අපි ජයග්‍රහණයන් අත්පත් කරගත යුතුමයි. එම නිසා තමයි ඔබට අපි ඉදිරිපත් කරන්නේ නොයෙකුත් ශේෂ්ත්‍රයන් වල විශිෂ්ටත්වයෙන් අති විශිෂ්ටත්වයට පත්වෙච්ච චරිත. මේ චරිත ඔබට කියලා දෙන්නේ ප්‍රායෝගිකව කොහොමද තරඟකාරීත්වය ජයගන්නේ, ඒ තරඟකාරීත්වය ජයගන්න ගමනේදී මොන ආකාරයෙන්ද වෙනස් විදියට නොයෙකුත් දේවල් කරන්නේ, සමහරක් වෙලාවට විප්ලවකාරී විදියට වෙන්න පුළුවන්. මේ කරපු අය තමයි ඔබට කියන්නේ ඒ අය කරපු විදිය. ඒ තමයි මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය. අපි අද ඔබට හඳුන්වල දෙන්නේ වෙනස් චරිතයක්. මෙතෙක් වැඩසටහන් වලින් හඳුන්වලා දීපු නැති, මාධ්‍ය එතරම් සැරිසරන්නේ නැති පුජ්‍යලයෙක්. මොහු ගැන කතා කරනවා නම් මේ දැව ශේෂ්ත්‍රය, දැව කර්මාන්තය තුළ පෙරිකාර තාක්ෂණයන් ඉදිරිපත් කරපු පුජ්‍යලයෙක්. දැවවල ආරක්ෂාව, එහි ෆිනිෂින් සහ එහි ලස්සන සම්බන්ධයෙන් ලංකාවට නැවුම් තාක්ෂණයන් ඉදිරිපත් කරන ගමන් ඒක ඇත්තටම උසස් ගණයේ සේවාවක් බවට පරිවර්තනය කරපු පුජ්‍යලය තමයි අද මේ වැඩසටහන තුළින් හඳුන්වල දෙන්නේ. ඒ පුජ්‍යලයා මූලිකව මම අර කියපු ශේෂ්ත්‍රවලට ඇතුළත් උනාට පසුව ඔහුගේ ව්‍යාපාරය නොයෙකුත් අංශවලට ව්‍යාප්ත කරනවා. මේ වෙනකොට මේ ව්‍යාපාර ජාලයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ව්‍යාපාර ජාලය තුළ විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනවා. ව්‍යාපාරයේ නම කියු සැනින් ඔබ අනිවාර්යෙන්ම දන්නවා මොකක්ද ව්‍යාපාරය කියලා. මේ ව්‍යාපාරය මොකක්ද කියලා, ජැට් හෝල්ඩිංස්. ජැට් හෝල්ඩිංස් කියලා කියන්නේ හවුස් හෝල්ඩ් නේම් එකක් බවට, එහෙම නැත්නම් ගෙදර කතා කරන බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා ඉවරයි. අද අපි කැඳවල තියෙන්නේ මේ සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂක. Aelian Gunawardene, welcome to the show, Aelian. Thank you, KISHU. Thank you very much. Thank you for having us. Bohoma santosai ada oba thumaya ekka me sakatchawata hambu wenna. Aelian, mama kiyu aakarayata oba ithamath saarthaka vyapara pawaththagena yana Lankawe role model kiyala api samanyen katha karanawa. Evani ganeya pujjalayek, taruna vyaparikayek, nævun adahas vyapara walata genalla thiyena pujjalayek. ඔබ ව්‍යාපාර ලෝකයේ තුල දැවැන්තයෙක් කියලා අපි සියලු දෙනාම දන්නවා. දැන් අපි මේ සියලුම දේවල් කරන්නේ Aelian අවසානයේ ජීවිතය වින්දනය කරන්නනේ, සැටිස්ෆැක්ෂන් එකට, හැපිනස් එකට, ලයිෆ් එක එන්ජොයි කරන්නනේ. මම ඉස්සෙල්ලම ඔබෙන් අහනවා, මොනවද ඔබ කරන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න දැන්? ඇත්ත තමයි කිෂු, අපි සියලුම දේම කරන්නේ එකක් ලයිෆ් එක එන්ජොයි කරන එකයි, අපේ ගාව ඉන්න කට්ටියව සන්තෝෂ කරන්නයි. මම උයි රටට මොන හරි දෙන්න පුළුවන් නම් ඒ ටික කරන්නයි තමයි අපි බිස්නස් එක පටන් ගත්තම අපේ අරමුණ ඒක තමයි. ඉතින් අද කාලේ දැන් මම බිස්නස් එක පටන් අරන් අවුරුදු 25ක් වෙනවා. ගිය අවුරුද්දට අවුරුදු දෙසැම්බර් වලට අවුරුදු 25 අපි සැමරුවා. ඉතින් මේ දැන් අද වෙනකොට අපි ගාව 400ක් විතර වැඩ කරනවා. ඒ තෘප්තියම අපිට ලොකු දෙයක්. දැන් 400 දෙනෙක් අපි පවුල් 400කට අපි
අපි රසා දීලා තියෙන එක අපිට ලොකු දෙයක්. ඒත් අපි සමහරක් වෙලාවට ඒ 400 කියලා ඔබ කියන්නේ ඍජුව ඩිරෙක්ට් එම්ප්ලොයිමන්ට්. ඒ ඉන්ඩිරෙක්ට් එම්ප්ලොයිමන්ට් ගත්තාම මම හිතන්නේ 10000 පණිනවා ඇති කියලා මට හිතෙනවා. ඔව් ඒ කියන්නේ අපේ ඩීලර්ස් ළම ඉන්නවා 4500කට වැඩිය. ඉතින් ඒ කට්ටිය ඒකලංගේ පෞල් ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටර්ස් ලා 37ක් ද ඉන්නවා. ඒ වගේ ගත්තාම ඉතින් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක්. ඒක කියනවා ඒක ලොකු සතුටක් කියලා. ඔව් ඒක ලොකු සතුටක්. ඔව් වෙන මොනවාද සතුට වෙනුවෙන් කරන්නේ ආ. ඔව් ඒත් අපි මගේ ලොකු දෙයක් තමයි දැන් මම කිව්වාගේ අපි කිෂෝ කිව්වාගේ අපි තරුණයි කියලා ඒත් අපිට අපි අපි තාම මනසෙන් අපි හිතනවා තරුණයි කියලා අවුරුදු 52ක් වුණාට ඔබ දැක්කම හොඳ තරුණ පෙනුමක් තිබෙනවා. ඔව් ඒකයි මම එහෙම කිව්වේ. නෑ ලොකුද දැන් මම අපි එකක් තියෙන්නේ අපි හැමෝම අපේ කම්පැනියේ අපි එක්සර්සයිස් වලට අපි ලොකු තැනක් දෙනවා. ෆිසිකල් ෆිට්නස් වල. ෆිසිකල් ෆිට්නස් වල. දැන් කියමු අපි කම්පැනියේ මේ තලවතුගමයි අපේ මේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ අපේ ජිම් එකක් තියෙනවා එම්ප්ලොයිස්ලාට විතරක්. වැඩ කරන සේවකයන්ට විතරක් අපේ ලොකු ජිම් එකක් තියෙනවා. උයි හැම අවුරුද්දම කිෂෝ අපි දෙනවා ඒකලන්ට ලක්ෂ 10ක මුදලක් ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි තෑග්ග හැටියට හොඟක්ම බඩි මාස් එක අඩු කරන තුන් දෙනාට කම්පැනි. BMI එක අඩු කරන එක හැම අවුරුද්දෙම අපි දෙනවා තුන් දෙනාට. මම පළවෙනි වතාවට ඒ වගේ දෙයක් අහන්න කියලා ව්‍යාපාර නායකයෙක්ගේ. මේක අපි දැන් මේක ලොකු සැටිස්ෆැක්ෂන් එකක් වෙන්නේ. ඒක එන්ජොයි කරනවා. ඔව් ඒක අපි එන්ජොයි කරන අතරේ මේ ඒ ඉතින් ඒක ඒ වගේ කම්පිටිෂන් එකක් අපි දානවා නම් මමත් ඉන්න ඕනේ යම් කිසි ෆිට් තත්වයකනේ. ඉතින් ඒක අපි අඩුගාඩේ සුමානයකට 3-4 සැරයක් අපි හොඳ වර්කවුට් එකක් කළා. ඒකෙන් මම හොඟක් එන්ජොයි කරනවා. වෙන මොනවාද ඊලියන් කරන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්ද? ඒකට අමතරව ඉතින් මං හරි මාස දෙකක් තමයි අපි ෆැමිලියත් එක්ක ට්‍රැවල් කරන එක අපි කරන්න බලනවා අඩු ගානේ. ලංකාවේද එහෙම නැත්නම් පිටරටද? ලංකාවත් අපි කැමති අවුරුද්දකට දෙසරක් විතර මේ එක්කෝ මේ නෝරේලේ පැත්ත නැත්නම් ඒ නෝරේලේ පැත්තට එච්චර ආසාවක් තියෙන හින්දා අපි දැන් කාසල් රේක ගාව හොලිඩේ බංගලෝ එකකුත් හදලා තිනවා කම්පැනියට. ඉතින් ඔව් ඒ එම්ප්ලොයිස්ලට යන්න පුළුවන්. එම්ප්ලොයිස්ලට ඒ කියන්නේ GM ලෙවල් එකකින් උඩට ඒකටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපි මොන හරි කොහරි හෝටලයකට හරි ගිහිල්ලා නැත්නම් පිටරට අරු ගානේ අවුරුද්දකට තුන් සරයක් විතර නිවාඩුවකට යන අතරේ ඉතින් වැඩින්ද යම් කිසි මේ කියමු 4-5 සරයක් විතර කෝකටත් අවුරුද්දකට යන හින්දා නිවාඩුවකටම කියලා අපි අවුරුද්දකට තුන් සරයක් විතර යනවා. ඒක වෙන් කරගෙනමයි තියෙන්නේ. කොච්චර වැඩ තිබුණත් කොච්චර බිස්නස් එකේ ප්‍රශ්න තිබුණත් නැතුණත් අනිවාර්යයෙන් මේ දේ කරනවාමයි. සමහර වෙලාවදී කියමු අපි ඉතාලියට ගියා කියලා. ඉතාලියට නිවාඩුවකට ගියත් අපි දවස් 3-4ක් කොමාරි බිස්නස් එක වෙනුවෙන් අපි ගත ගන්නවා. දැන් ජපානේ වගේ රටකට ගියාම ඒක නිවාඩුවක්මයි. ඔක් විතරයි. ඔව්. ඉතින් ඒකයි අය ඉතින් හොඳ ලංකාවේ හරි පිටරට හරි හොඳ රෙස්ටුරන්ට් වල මොන හරි කෑම කන එක එන්ජොයි කරනවා. ඔව් අපේ ගෙදරට කට්ටිය ගෙනල්ලා හොඳට ඒකලන්ට සලකන එක හරි පාටි දානවා. ඒක මට තව දෙයක් පේනවා. ඒක මට විතරක් නෙමෙයි බලන හැම කෙනාටම පේන දෙයක් තමයි ෆැෂන් ගැන හරි උනන්දුවක් තියෙනවනේ ඒලියන් ඔබගේ. ලංකාවේ කොක්ටේල් පාටි එකක් තිබුණොත් ඔබ ඉන්නවනේ හැම කෙනාම උඩින් ඉඳන් පහළට බලනවා පහළින් ඉඳන් උඩට බලනවා. ඒ ෆැෂන් අයිකන් කෙනෙකුත් ඒකත් එන්ජොයි කරනවා. ඒක විශේෂම දෙයක්. මම කියන්නේ අපේ කම්පැනිෙත් අපි සීනියර් මැනේජර්ස්ලාට කියමු අපේ කම්පැනි 400 දෙනාගෙන් 60 දෙනෙක්ට විතර සීනියර් මැනේජර්ස්ලාට අපි හැම අවුරුද්දම ලක්ෂයක් දෙනවා. නිකන් ඒකලංගේ අලුත් ඇඳුම් ටිකක් ගන්න කිෂු. අහහ මොකද මේ හරියට සමහර කට්ටිය මං ගියේ අර ගිහිල්ලාම ඔව් ලක්ෂ දුන්නාම ඇඳුම් ගත්තේ නැතුව මොකද නෑ ඒකලංග ඒ බිල ගෙන්න ඕනේ. එතකොට තමයි ඒක රීඹස් කරන්නේ. ඕකේ මේක අපි හැම අවුරුද්දම කරන දෙයක්. සමහර කට්ටිය මම අරන් ගිහිල්ලා ඇඳුම් ටිකක් අරන් දෙනවා. මොකද අපි ලස්සන්ට ඇඳගෙන හිටියාම තමයි ඒ grooming කියනதே ඒකලන්ට grooming ගැන කියන කන්ෆිඩන්ස් එන්නේ. ඔව් ඒක හොඟක් අවශ්‍යයි. අපි සමහර කට්ටිය මං ගාව කිමු ඉන්ටර්විව් එකට ආවොත් කිමු ගෑනු ළමෙක් ආවොත් මම ඉස්සලා බලනවා අර ටෝනියල්ස් ගැන. එනේ ඒකලන්ගේ හරියට
ඒ ක්ලං මැනිකියුර් කළාද පෙඩිකියුර් කළාද ලස්සනට එහෙම ඉන්නවද කියලා නේ ඒත් එක අපි ඉතින් අපේ ඔෆිස් එකේ කට්ටියත් ඒක තියාගන්න ඕනේ අපේ ගෙදර කට්ටියත් ඒක තියාගන්න ඕනේ මට ලස්සනට ඉඳීම වැදගත් ඒකෙන් එන්ජොයි කරනවා කියන එක තමයි ඔබ කියන්නේ ඊලියන් හරි වෙනස් සාකච්ඡාවක් අපි ඒ කෙටි කාලය තුල නොයෙකුත් නොයෙකුත් තීරයස් වලට ගියා මොහු කියපු එක කතාවක් තමයි කොච්චර වැඩ අධික වුණත් කොච්චර අභියෝගයන් චැලෙන්ජස් බිස්නස් එකේ තිබුණත් අනිවාර්යෙන්ම වසරකට දෙවතාවක් රට යනවාමයි ගිහිල්ලා එන්ජොයි කරනවා ඔක්කොම හසල් බසල් ප්‍රශ්න වලින් කට් ඔෆ් වෙලා ලයිෆ් එක එන්ජොයි කරනවා කියන එක සහ හරි අපූර්ව කතා දෙකක් කිව්වා සේවකයන්ට හොඳට අඳින්න එයාව ග්‍රූම් කරන්න ඒ දෙන ඉන්සෙන්ටිව් එකේ අලවන්ස් එක ඒක රීම්බර්ස් කරන්න ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් වෙන දේවල් වලට පාවිච්චි කරන්න බෑ සහ ෆිට්නස් වලට ඒ දෙන මුදල් සංඛ්‍යාව මිලියන එකක් කියලා කිව්වේ ලක්ෂ 10ක් ලක්ෂ 10ක් කියලා ඒ ලක්ෂ 5යි ලක්ෂ 3යි ලක්ෂ 2යි පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන්වෙනි ඔව් මිලියන එකක් දෙනවා ෆිට්නස් කිංට එහෙම නැත්නම් ක්වීන්ට වෙන්න පුළුවන් මේවා හරි අමුතු දේවල් මම හිතන්නේ ඒ ටිකම ඇති මොහු නියම විදිහට ලයිෆ් එක එන්ජොයි කරනවා කියලා ඔබට අවබෝධ කරගන්න මේක ඉතාමත් වැදගත් දෙයක් අපි සීලු දෙනාටම කියන එක මම හිතන්නේ කිව යුතු නැහැ ඉලියන්න ඔබ මේ වුඩ් කර්මාන්තය එහෙම නැත්නම් දැව කර්මාන්තය තුල ලොකු පෙරලියක් නේ ඇති කරන්නේ එතකොට අලුත් තාක්ෂණය හඳුන්වලා දීලා අලුත් සේවාවන් ඉදිරිපත් කළා ලොකු පෙරලියක් කළා ලංකාව ලස්සන තැනක් බවට පත් කරන්න ඔබ විශාල කාර්යභාරයක් මේ වෙනකොට ඉෂ්ට කරලා තිබෙනවා ඉතින් කොහොමද මේ වෙනස් අවස්ථාව ඩිෆරන්ට් ඔපචුනිටි එක රෙකග්නයිස් කරේම නැත හඳුනාගත්තේ ඊලියන් අවුරුදු 26කට උඩදී මම වැඩ කරේ වෙන තීන්ත කම්පනියකට ඒ කම්පනියේ මම මාකටින් මැනේජර් හැටියට අවුරුදු 26 මම වැඩ කර ඉන්නකොට මට තේරුණා මේ අපි බිත්තිවලට තීන්ත වික්කේ හොඟක් උයි ලී බඩු වලට වික්කේ එන්සී කියලා නිකන් නෝමල් නයිට්‍රස් සොලියුලස් එන්සී ස්ටෑන්ඩින් සීල ජාතියක් සෑන්ඩින් සීල එක ඔක්කොම ලංකාවේ ඔක්කොම තීන්ත කම්පනීස් වික්කේ එන්සී කියන සෑන්ඩින් සීල ජාතියක් ඒ වෙනකොට වෙන රටවල් වල තාක්ෂණය වෙනස් වෙලා වෙන දේවල්ද පාවිච්චි කරන්නේ ලංකාවේ විතරයි අපි මේ පාරම්පරිකව ඒ පාවිච්චි කරපු දේ පාවිච්චි කරන්නේ ඒකයි ඔබ කියන්නේ ඒක හරි නැත්නම් පොලිෂ් හරි අර පොට්ටනියන් වගේ ගන්න පොලිෂය තමයි පාවිච්චි කරන්නේ ඉතින් මම ඒක ගැන රිසර්ච් කළා මම බැලුවේ ඒ කාලේ ලෝකේ අනිත් රටවල් වල තිබ්බ පොලියුරතේන් කියන 2 පැක් සිස්ටම් එකක් හාඩ්න එකයි රෙසින් එකයි එකතු කරලා තීන්ත එකක් ගැව්වොත් ඒක හීරෙන්නේ රස්න වෝණ දෙයක් තියන්න පුළුවන් ඒ ලී බඩුවේ මේ ඒ ලී බඩුව මේ කියමු කලයක වෙනස් වෙන්නේ නැහැ මොනහරි කිමිකල්ස් වගේ කියමු නේල් වානිෂ් නේල් පොලිෂ් වගේ එකක් හැලුණොත් ඒක මොනවත් ඩිස්කල වෙලා උණු මොනහරි තිබ්බොත් ඒ වගේ මොනවත් වෙන්නේ නැහැ ඉතින් ඒ ටික මං ගිහිල්ලා අපේ චෙයාර්මන්ට මම ප්‍රසන් කරා මේ ටික මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගෙනාවොත් මට ඒක කිසිම ප්‍රශ්නයක් නැතිව විකුණන්න පුළුවන් කියලා ඉතින් මම මාස 6ක් තිස්සේ මේ ඉතාලියෙන් මේ කම්පනීස් ටික ගෙනල්ලා ඒකලන් එක්ක මේ ප්‍රසන්ටේෂන්ස් කරා අපේ චෙයාර්මන්ට ඒ කාලේ ඒ කම්පනියේ හොඟක් ලොකු කම්පනියක් ඉතින් ඒකලන් මේ අදහස හොඳයි කියලා තේරුම් ගත්තට ඒකට මොන හරි තීරණ ගත්තේ නැහැ මේක මාකට් කරන්න ඕනේ කියලා ඔව් ඉතින් මං අන්තිමට මේ මාස 6ක් මාස 8ක් විතර ගියාට පස්සේ අපේ ඒ කට්ටියම කිව්වේ අන්තිම ඊලියන් ඔයානේ මේක විකුණන්නේ නිය ඔය ආරම් විකුණන්න කියලා මට ඒ කාලේ ළමයි දෙන්නෙකුත් හිටියා කිෂ් මට අවුරුදු 20ක් වුණාට ළමයි දෙන්නෙකුත් හිටියා බැඳලයි මාකට් මැනේජර් වුණාම කිසි හොඳ තත්ත්වයකට මේ කාර්යයක් එමු දීලා හොඳ තත්ත්වයක හිටියා ඒත් ඒ කාලේ මට තීරණයක් ගන්න වුණා මේක අපි දාලා මගේ බිස්නස් එකක් අපි පටන් ගන්නවද නැත්නම් අර වගේ මේ කම්පැනි එකෙම ඉන්නවද කියන්නේ කම්පැනිෙම ඉඳලා ඒකෙන් උඩට යනවද කියන්නේ මට විශ්වාසයක් තිබ්බා දෙකෙන් එකක් දෙක ඕන එකක් කරොත් උඩටම යනවා කියලා ඔව් ඉතින් ඒ හින්දා මම තීරණ කරා මේ
කම්පනියක් මේ අරලා මේ කන්ටේනර්ස් දෙකක් ගේන්න මේක. ඔව් මම ඒක ප්‍රශ්නයක් අහනවා මේ මේ මේක බලන වැඩසටහන බලන අයගේ සුභසිද්ධිය සඳහා දැන් ඒ කියන්නේ අපි අර පරණ ටෙක්නොලොජි එක පාවිච්චි කර කර හිටියා නමුත් ලෝකය වෙනස් වෙලා ලෝකයේ අලුත් තාක්ෂණය ආවට අපේ රට ඒ වෙලාවේ සූදානම් නැහැ ඒ තාක්ෂණය වැළඳ ගන්න. ඒක නිසා අපිට නොයෙකුත් ගැටලු ඒ සම්බන්ධයෙන් තිබුණා. මම හිතන්නේ අපේ ලොකු නාස්තියක් වෙන්නේ නැති අපේ දැවවල මේකේ ප්‍රතිඵලයක් හැටියට. දැන් ඕන මම කියන දේ තමයි ඕන entrepreneur connect and other අලුතෙන් ව්‍යාපාරය පටන් ගන්න කැමති එක්කෙනෙක්ට ඉස්සෙල්ලා බලන්න මොනවාද තියෙන මාකට් ඩිමාන්ඩ් එක කියලා මොන හරි නීඩ් එකක් තියෙනවද කියලා දැන් අපි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් දෙන්න පුළුවන් නම් තමයි බිස්නස් එක තමයි හොඳම ඔපචුනිටි එක වෙන්නේ ඔව් බිස්නස් එක පටන් ගන්න. ඉතින් මගේ ඒ තිබ්බා ඒ නීඩ් එක තිබ්බා මට පෙනුණා මාකට් එකේ. මාකට් එකේ කට්ටිය ඒක දන්නේ නැහැ. මට පේනවා මේ වගේ නීඩ් එකක් තියෙනවා කියලා බං. මොකද ඒ ඔබ ඒ ශේෂ්ත්‍රයේ නිල්ල හිටපු නිසා තමයි ඔබ ඒ නීඩ් එක දකින්නේ right ඉතින් ඒ ඒ හින්දා ඉතින් ඒ දෙක එක දෙයක් තමයි කන්ටේනර්ස් දෙකක් ඉම්පෝට් කරන්න මොකද ඉන්වෙස්ට්මන්ට් එක ඔව් ඉන්වෙස්ට්මන්ට් එක නැති කමක් තිබ්බා ඒක ඒ ඒ හොඳ වෙලාවට අපේ සප්ලයර්ස්ලා එක්ක කතා කරලා ඒකලන්ට යම් කිසි විශ්වාසයක් තිබ්බා මට මේ කන්ටේනර්ස් දෙයක් දුන්නොත් මේක මං මාස දෙක තුනකින් කොහොම හරි ගෙවයි කියලා. මොකද ලංකාවේ බැංකු ඒ කාලේ අපි දියා බැලුවේ නැහැ කිෂු. ඔව් අනිවාර්යයෙන්. ඒකලන් කවුරුත් එල්සියක්වත් අරින්න ඔබ පුජලෙක් නබඩ බිස්නස් එකක් තිබුණෙත් නැහැ. අද ලොකු බැලන්ස් ෂීට් එකක් තියෙන නැතුව ඇතිනේ ඉන්ඩිවිජුවල් කෙනෙක් හිටිය බැලන්ස් ෂීට් එකක්වත් නැහැ. වැඩ පටන් කරන් මේ අවුරුදු පහක් අය කවුද ඉතින් ලෝන්ස් දෙන්නේ? ඔව් කවුරුත් දෙන්නේ නැහැ. ඒ කාලේ මේ අද කාලේ බැංකුවේ පොලිම හිටියද? ඔව් ඒ කාලේ එහෙම නැහැ. කෙනෙක් දෙන්නේ නැනේ. අපේ බැංකුව සල්ලි දෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන් මිසක් අවශ්‍ය මිනිහට නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි මේ හොඳ වෙලාවට ඒ කට්ටිය තින්නේ කරා අපිට කන්ටේනර්ස් දෙකක් එවන්නම් කියලා. ඒ 1993 2015 2016 2017 2018 ඒ අවුරුදු හතරම අපි ඒ කම්පනියට දැන් ලොකුම ඩිස්ට්‍රිබියුටර් ලෝකෙම ලොකු ආඩම්බරයක් රටට ආඩම්බරයක් අපි සියලු දෙනාටම ආඩම්බරයක්. ඒ ගැන තව පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරුවොත් ඒලියන් 2001 විතර අපි ලංකාවේ PU කියන ලැකරක වික විතර නෙමේ අපේ ඊට පස්සේ අපි වෝටර් බේස් ලැකරක ලංකාවට හඳුල්ලා දුන්නා. කියන්නේ වතුරෙන් දියකන්න ලී වලට ගන්න පුළුවන් ලැකරයක්. ඒක කොහොමද වෙන රටවල් වල ඒ භාණ්ඩයටම වෙළඳපළ අවස්ථාවක් තිබෙනවා කියලා ඔබ හඳුනාගත්තේ කොහොමද ඊලයන්? ඒ කියන්නේ අපි බැලුවොත් දැන් අද ඒ කාලේ වෙනකොට ලංකාවෙත් හෝ පිටරට වුණත් ලී බඩු වලට තීන්ද ගෑවේ තිනර් සම්බන්ධ තින ලැකරකකින් විතරයි. ඉතින් තින එක ගැව්වොත් ඒ තින වාෂ්ප වෙලා තමයි ඒ ලැකරක වේලෙන්නේ. හැදෙන්නේ. ඒ තින වාෂ්ප වෙනවා කියන්නේ ලෝක මේ අපේ දේශගුණයට අපේ එන්වයරන්මන්ට් එකට සොල්වන්ට් වැඩි වෙනවා. කියන්නේ වොලටයිල් ඕර්ගනික් කම්පවුන්ඩ් එක වැඩි වෙනවා. ඉතින් ඒක නවත්තන්න සේලක් කියන අපේ කම්පනියේ සේලක් බ්‍රෑන්ඩ් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරා වෝටර් බේස් ලැකරයක්. ඒ වෝටර් බේස් ලැකරේ ලෝකෙම ඉන්ට්‍රොඩියුස් කරේ පළවෙනි සැරේට අපේ සෙලෙක්ට් රෝලින්ග්ස් ඔව් ජට් රෝලින්ග්ස් එක. ඉතින් දැන් මාකට් එකේ අපිට ඒක ඒ ප්‍රොඩක්ට් එක හින්දා ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා ජට් වෝටර් බේස්. කොහොමද ඒක කියන්නේ වෙන රටවල් වල මේ අවස්ථාවම තිබෙනවා කියලා කොහොමද හඳුනාගන්නේ? අපේ යුතුයකම තමයි මාකට් එකට ඉස්සරහින් ඉන්නනේ. ඒ කියන්නේ මොන හරි දැන් අද අපි PU එකක් ඉන්ට්‍රොඩියුස් කරලා අවුරුදු දෙක තුනකින් අනිත් කට්ටිය PU ඉන්ට්‍රොඩියුස් කරන්න යනකොට අපි ඉන්න ඕනේ තව එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඊට වැඩිය හොඳ එක. ඒක ඊට පස්සේ වෝටර් බේස් එක ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ පොලියෙස්ටර් කියන ලැකරයක් ඉන්ට්‍රොඩියුස් කරා. ඒ වගේ අපි නිතරම ඉන්නේ ඉස්රාට. ඒ ඔය ඉතින් වෙළඳපළ හදාගන්න තමයි පිටරට ඒ රටවල් දිහා ඔබ බැලුවේ. ඔව්. බල්ල ඒ රටවල් වලත් ඔබ සාර්ථකව ව්‍යාපාර පවත්වාගෙන යනවා කියන එක තමයි ඔබ කියන්නේ. රටවල් ගැන ආපහු කිව්වොත් ඉන්නේ මොනවද රටවල් කියලා? ඇත්තට මේ පළාත් මේ කියන්නේ සවුත් ඒෂියා ගත්තොත් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාල්, මෝල්ඩිව්ස් ඒ රටවල් ටික අපි ගත්තොත්
ලංකාව තමයි ඉස්සරහින්ම හිටියේ මේ වුඩ් ෆිනිෂ් අතේ. අපි ඉන්ට්‍රොඩියුස් කරපු හින්දා. දැන් ඊට පස්සේ තමයි මම බංග්ලාදේශයට ගිහිල්ලා මේ මේ ටෙක්නොලොජි එක ඉන්ට්‍රොඩියුස් මමමයි ස්ටාර්ට් කරේ. මම බංග්ලාදේශයට යනකොට මේ එහෙ වැඩ කරේ කට්ටිය ඔක්කොම නිකන් අර පොට්ටෙනියන් ගාන ලැකර් පාවිච්චි කළා විතරයි. අද ලංකාව වගේ පස්කුණයකට වැඩිය ලැකර් ගන්නවා බංග්ලාදේශවල. ඊට පස්සේ අපි ඔබ විදේශයෙන් මේ විශාල වශයෙන් ලංකාවට ගේනවා ඇති ඒ ලබන ලාභය තුලින් හැම අවුරුද්දම අපි ලංකාවේ සල්ලි වෙන බිලියන 1.2ක සෙල් එක කරනවා විදේශ මේ එක්ස්පෝර්ට්ස් වලින් විතරක්. ඉතින් ඒ ඔක්කොම එන්නේ යුරෝ වලින් ලංකාවට. ඉතින් සමහර මේ මං හිතන්නේ මං වැරද්දක් කියනවා නෙමෙයි මං හිතන්නේ ලංකාවෙම තීන්ත එක්ස්පෝර්ට් කරන ලොකුම කම්පැනි අපි වෙන්න ඕනේ ඉන්න. ඊලියන් ඔප්පු කළා තිබෙනවා පිටරට වෙළඳ පළත් ජය ගන්න පුළුවන් කියලා. ඔහු කිව්වා රුපියල් බිලියන 1.5ක් වටිනා යුරෝ ලංකාවට මේ වෙළඳ ව්‍යාපාරය තුලින් ගේනවා කියලා. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් රටේ ආර්ථික දියුණුව වෙනුවෙන්. ඇයි අනිකුත් ශ්‍රී ලාංකිකයන්ටත් මේ විදියට හිතන්න බැරි, මේ විදියට දේවල් කරන්න බැරි? අපි ඒ සම්බන්ධයෙන් කල්පනා කළා. ඒ සම්බන්ධයෙන් යොමු වුණොත් අපිට අනිවාර්යයෙන්ම මේ රට ආර්ථිකම වශයෙන් දියුණු කරන්න පුළුවන් කියන එක අමුතුවෙන් කිය යුතු නැහැ. ඉලියන් අපි කතා කරපු විදිහට ඔබ ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. නමුත් ඒකෙන් සමහර වෙලාවට අදහස් වෙන්නේ නැහැ ඔබට අභියෝගයන් තිබුණේ නැහැ කියලා. සමහරක් වෙලාවට ලොකු ලොකු චැලෙන්ජස් වලට මුහුණ පාන්නට සිද්ධ වෙයි. ඔපොචුනිටි එක රෙකග්නයිස් කරන එක යටතේ කොහොමද ඔබ ඒ ඔපොචුනිටි එක රෙකග්නයිස් කරේ කියලා බොහොම ලස්සනට පැහැදිලි කරුවා. මොනවද ඔබට තිබුණු අභියෝගයන්, කොහොමද ඒ අභියෝගයන් ජය ගත්තේ කියලා අපි කතා කරමු ඉලියන්. පලිනි අභියෝගය තමයි ඕන ව්‍යාපාර කෙනෙක්ට, ඒ කියන්නේ අපේ අම්මගෙන් තාත්තගෙන් කාගෙන් හරි සල්ලි හම්බ වෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා බැංකුවකින් හරි කොහෙන් හරි අපේ මේ ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්න. ඒක තමයි මේන් ටාස්ක් එක, චැලෙන්ජ් එක. ඕන බිස්නස්මන් කෙනෙක් අද ආයෝජනයට අවශ්‍ය මුදල හොයාගන්න එක තමයි ෆස්ට් චැලෙන්ජ් එක වෙන්නේ. අද බැලුවොත් අඩු ගානේ සුමානෙකට දෙන්නේ මාව හම්බ වෙන්නේ මේ තරුණ පිරිමි ගෑනු කට්ටිය මොන හරි ආයෝජනයක්, මේ අයිඩියා එකක් එක්ක මොන හරි ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලන් කොහේ හරි මේ බැංකුවකට ගිහිල්ලා හරි ඒකලන්ට ඒ ආයෝජනය හොයාගන්න බැරි හින්දා. ඉතින් ඒ ප්‍රශ්නම මටත් තිබ්බා ඒක. ඉතින් ඒක තමයි පළවෙනි එක. මම කිව්වා ඒක අපි කොහොමද මේ ඕකම් කරුවේ කියලා, ඒකට කොහොමද මුහුණ දුන්නේ කියලා. ඔව්. ඒත් දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි මොන හරි භාණ්ඩයක් අපි ඉම්පෝට් කරන්න බැලුවොත් ඒකට දැන් කියමු අපේ ශ්‍රී ලංකා රේගුවෙන් අපි දැම්මොත් එක HS එකක්, හාමනයිස් සිස්ටම් කෝඩ් එකක් දැම්මොත් ඒකලම් බලන්නේ ඒකට වැඩිපුර ටැක්ස් එකක් ගන්න මිසක් ඒ කෝඩ් එක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඉතින් ඒ චැලෙන්ජස් තියෙනවා. ඔව්, මම අහන්න හිතනවා ඊළඟ මේ සම්බන්ධයෙන් රජයත් එක්ක සාකච්ඡා කළා, ඒවට විසඳුම් ලබාගෙන නැද්ද? එහෙම නැත්නම් සාකච්ඡා කරලා තිබෙනවා විසඳුම් ලැබිලා නැද්ද? දැන් කාලේ දැන් අවුරුදු 25 ගියේ හින්දා හොඟක් දේවල් වලට අපි විසඳුම් අපිට තියෙනවා. ඔව්, දැන් අපිට අවශ්‍ය විදියට සමහර වෙලාවට මේ ඒ ගැසට් එකත් හදන්න පුළුවන් හැකියාවක් දැන් කාලේ ඇති. මොකද අපි යම්කිසි ඉන්ඩස්ට්‍රි එකකට රෝ මටීරියල් එකක් හැටියට අපි මොනවා හරි සප්ලයි කරනවා නම් ආණ්ඩුව දැනගන්න ඕනේ. අපි වගේ කම්පැනි එකට කිමු අපි සොල්වන් බේස් එකක් නැවතලා වෝටර් බේස් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා නම් ඒකට අත දෙන්න, ඒ ඉන්ඩස්ට්‍රි එකට අත දෙන්න. මේක අපි
නිකන් ලීබඩුවක් නාස්ති වෙන්න දීලා ගස් කපන්න නැතුව ඒ ලීබඩුව අපිට ආරක්ෂා කරගත්තොත් අපිට පරිසර රැක ගන්න පුළුවන්. අන්න ඒ ඉතින් ඒ ටික දැන් අපිට කියලා ඒ ප්‍රශ්න දැන් ඔබ ප්‍රබල නිසා විශාල නිසා ඔබ කියන දේ අහනවා ඒ කාලේ ඇහුවේ නැහැ කියන එක තමයි මම හිතන්නේ ඔබ කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඔව් වෙන මොනවද ඔබට තිබිච්ච අභියෝග එළියට? අනිත් ප්‍රශ්න තමයි දැන් කාලේ අපිට තියෙන ලොකුම අභියෝගයක් තමයි අපේ ජැටෝලින්ග්ස් ආයතනයේ ලංකාවේ එකම පෞද්ගලික කම්පනිය මූඩිස් ආයතනයේ A+ රේටින් එකක් තියෙන කම්පනිය. එකම කම්පනිය කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක ඒ මට්ටමේ තිබෙනවා. තියෙන කම්පනිය. ස්ථාවරත්වය මුදල්මය වශයෙන් තිබෙන ස්ථාවරත්වය. හරි. ඉතින් මේ මූඩිස් A+ රේටින් එක දෙන්නේ අපේ කෝපරේට් ගවර්නන්ස් එක 100% හොඳ ඉන්න. කියන්නේ අපේ කම්පනි දැන් බෝඩ් එකකින් දුවන්නේ. ඒ නිකන් පබ්ලික් කෝටඩ් කම්පනියක් හැටියට දුවන්නේ. ඉතින් අපි හැම ඉන්වොයිස් එකකටම අපි වැට්ටුයි NBT එහෙම ගෙවලා මේ ආණ්ඩුව අපිට මේ මොන හරි පොලිසි එකක් තියෙනවනේ ඒ පොලිසි එක අනුව තමයි අපි වැඩ කරන්නේ. ඊළියන්ද වෙන මොනවාද අභියෝගයන් තියෙන්නේ මේ කොම්පිටිෂන් එක ෆේස් කරනකොට? ඉතින් අපේ ආයතනයේ අපි අර හරි මෙතඩ් එකටයි කෝපරේට් ගවර්නන්ස් එකට දුවන හින්දා කිෂෝ අපේ ප්‍රශ්නේ අපි හැම සේල් එකට වැටු MBT ගෙවනවා නම් දැන් වෙන කම්පැනි එක කියමු අපි දැන් ගිය අවුරුද්දේ අපි බිලියන 7ක් විතර සේල් එකක් කරා වෙන කම්පැනි එක බිලියන 7ක් කරලා ඒකනම් බිලියනයක් විතර මේ ගෙවුවේ නැත්තම් ඒගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා ඔබේ සමාගමට සාපේක්ෂව. ඔව් මිලියන 170ක වාසියක් තියෙනවා. පොඩි වාසියක් නෙවෙයි. ඒ වගේ අයත් මේ කර්මාන්ත තුල මේ රජයේ කොච්චර නීති තිබුණත් එය ඔපරේට් වෙනවා. මේක ලොකු අසාධාරණයක් ඔබ වගේ සමාගම් වලට. ඉතින් අපි ඔය කම්පනියක් නිකන් පබ්ලික් කෝටඩ් කම්පනියක් වගේ දුවන්න ඒක ලොකු මේ අභියෝගයක්. ඒත් ඒක අපි කරන්න ඕනේ මොකද අපේ එක කොටස්කාරය තමයි වර්ල්ඩ් බැංක එක IFC මේ කියන සමාගම අද NDB එක ඊට පස්සේ අක්බර් බ්‍රදර්ස් එක ඒ වගේ සමාගම් අපි අපේ කම්පැනි දැන් කොටස්කාර වෙලා තියෙනවා. මේ 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 කර්මාන්තය තුළ ඉන්න ප්‍රමුඛය හැටියට නායකයා හැටියට රජය සමග මේ ප්‍රශ්න කතා කරන්නේ නැද්ද? එහෙම නැත්නම් කතා කරනව විසඳුම් නැද්ද? ඒකද ඔබ කියන්නේ? ඔව් අපි ඒක ගැන කතා කරත් ඒකට හරි විසඳුමක් මේ වෙනකන් ලැබිලා නැහැ. ඔව් අභියෝගයන් රාශියක් ගැන ඊලියන් කතා කරුවා. එතෙන්දී කියපු එක කාරණාවක් තමයි බදු ප්‍රතිපත්තිය සෑම කෙනාටම පොදු විය යුතුයි. එක කර්මාන්තයක පොඩි පොඩි අය බදු ගෙවන්නේ නැත්නම් ලොකු අය පමණක් නම් බතු ගෙවන්නේ ඒකෙන් ලොකු අවාසියක් සිද්ධ වෙනවා නියම ආකාරයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන ජෙට් හෝල්ඩින්ස් වගේ ආයතන වලට. නමුත් ඒ අභියෝගයත් මග හරවා ගමින් මූඩි කියන ග්ලෝබල් ආයතනයෙන් A+ රේටින් එකක් ලබා ගන්නට ඊලියන්ට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ තමයි තිබෙන ජයග්‍රහණය. ඒ කෝපරේට් ගවර්නන්ස්, කම්ප්ලයන්ස්, කන්ෆෝමන්ස්, රයිට් පොලිසිස්, බෙස් ප්‍රැක්ටිසස්, එතික්ස් ඒ සියලුම දේවල් ඒ ආකාරයෙන් පරිපාලනය කළා තමයි ඒ ජයග්‍රහණය ලබා ගන්නේ. මම හිතන්නේ ඔහු කිව්වා ලෝකයේ ජයගත්ත කියලා වෙන රටවල්වල ගිහිල්ලා ඒ රටවල්වල ඉන්න අනෙකුත් ව්‍යාපාරිකයන්ට අභියෝගයක් ඉදිරිපත් කෙරුවා කියලා. ඒ දේ කරන්න හැකියාව ලැබෙන්නේ මේ විදියට බිස්නසස් බිල්ඩ් කෙරුවොත් එහෙම නැත්නම් ගොඩ නැගුවොත් පමණයි. මම හිතන්නේ එතන අපිට ලොකු පණිවිඩයක් තිබෙනවා. ඉලින්න දැන් අපි ව්‍යාපාරවල සාර්ථක වුණාම හෝ එහෙම නැත්නම් වෘත්තිකයන් හැටියට සාර්ථක වුණාම තමන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා තමයි. නමුත් සමාජයේ උසස් තැන්වලට ආපුවාම අපි බලන්නේ අපෙන් එහාට ගිය සාර්ථකත්වයක් එහෙම නැත්නම් දායකත්වයක් අනිත් අය වෙනුවෙන් ඔබ මොනවද කළා තියෙන්නේ සමාගමක් හැටියට සහ පුජ්‍යලයක් හැටියට ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන් සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරමු. අපි පළවෙනි මං හැමදාම කියනවා
චැරිටි බිගින්ස් ඇට් හෝම් කියලා. ඒ කියන්නේ අපේ ජැටෝලින්ග්ස් ආයතනයේ වැඩ කරන සියලුම දෙනා ඉඳගන්නේ අපේ හර්මන් මිල කියන පුටුවක. ඒ කියන්නේ ලෝකේ හොඳම පුටුවක. ගොඩාක් මිල අධිකයි. මම යෝජනා කරන ඔබ මේ මිල ගැන කතා කළ යුතුමයි කියලා. පොඩ්ඩක් කියන්න ජනතාව දැනගන්න. දැන් කියමු අපේ සාමාන්‍යයෙන් හොඳ ඔෆිස් චෙයර් එකක් ගත්තොත් ඒකොනොමික්ස් ඒකොනොමික් හොඳ පුටුවක් ගත්තොත් ලක්ෂ 2ක් එකම ආරක් ලක්ෂ 1 180ක් 2ක් අතරේ වෙනවා. දැන් සමහර පුටු තියෙනවා ලංකාවේ ගන්න රුපියල් 38 20000ට ගන්න පුළුවන්. ඒත් ඒ පුටුවක ඉඳගෙන හිටියොත් මගේ බෙල්ල රිදෙනවා කොන්ද රිදෙනවා මේ ඇඟට ප්‍රොබ්ලම්ස් ඇඟට ගුණ නැහැ පුටු ඇටලා මේ මිනිස්සුන්ට ප්‍රශ්න වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ලංක ජැට් හෝල්ඩින්ග් සමාගමේ සියලු දෙනාම ඉඳගෙන ඉන්නේ හර්මන් මිල පුටුවක. මමත් ඒව සල්ලි වලට තමයි ගන්න. ඉතින් මම ඒජන්ට් වුණාට ඒකේ ඒ වගේ අපි සියලු දෙනාටම අපි දෙනවා ලස්සන බුෆේ ලන්ච් එකක්. කිෂු ඇවිල්ලා බලන්න ඕනේ අපේ කම්පැනි එක දාස නොමිලේ නොමිලේ හැමදාම ඇවිල්ලා අපේ ඔෆිස් එක බැලුවොත් මං ආසයි මං හිතන්නේ ලංකාවේ හොඳම ඔෆිස් එක වෙන්න ඇති අපේ ඔෆිස් එක. මං ඒක ආඩම්බරෙන් කියන්නේ. බොහොම සතුටයි. අහන්න සතුටයි. ඔබ එහෙම කියනකොට මට නිකන් අමුතු ෆීලිං එකක් එනවා කොච්චර හොඳ දෙයක්ද කියලා. වටින දෙයක්ද කියලා. ඊට පස්සේ අපි ලංකාව ගත්තොත් ස්පෝර්ට්ස් වලට ක්‍රීඩාවට අපි සෑහෙන දායකත්වයක් දෙනවා. අපි කියමු ක්‍රිකට් වලට, ක්‍රිකට් ස්පොන්සර් ටෙනිස් වලට, ටෙනිස් වලට, රග්බි, ගෝල්ෆ් ස්පොන්සර්ෂිප්ස් ඒ ස්පෝර්ට්ස් හතර අපි සෑහෙන ස්පොන්සර්ෂිප්ස් දෙනවා. දැන් අපි ප්‍රයිවට් කම්පනියක් වුණාට ලංකාවේ ප්‍රයිවට් කම්පනියක් හැටියට ක්‍රිකට් වලට අපි මේ ස්පොන්සර්ෂිප් එකක් දෙන්නේ මං හිතන්නේ හොඟක් දුරට ජැට් හෝල්ඩින්ග්ස් එක විතරයි. අනිත් ලොකෝ කම්පනීස් ඩයලොග් වගේ කම්පනීස් දෙනවා තමයි. ඒත් අපි ඒකට හොඟක් දායකත්වයක් දෙනවා ස්පෝර්ට්ස් ස්පොන්සර්ෂිප්ස් කරන්න. තව අපේ ඉන්න කට්ටිය ගොඩනගන අතරේ අපි ආණ්ඩුවට බිලියන 1කට වැඩි ටැක්සස් ගෙවනවා අවුරුද්දකට. ඒ කියන්නේ VAT, NBT, ඩියුටීස්, SES ඒ වගේ ටැක්සස් ටික අපි බලමු. ලංකාවේ ගත්තොත් බිලියනකට වඩා ටැක්ස් ගෙවන ට්‍රෙෂරේකට ටැක්ස් ගෙවන සමාගම් ඉන්නේ 14ක් එළියෙන්. ඒක අපේ ලොකු ජයග්‍රහණයක්. ඔව් ලොකු ජයග්‍රහණයක්. දායකත්වයක්. තව මොනවද? ඒකට අමතරව අපි දැන් කියමු මේ ලෝක වෙන ලෝකල් වලට ගිහිල්ලා ඒකලන්ට මේ ප්‍රොඩක්ට්ස් ගැන දැනුමත් දෙන එකෙන් ඒකලන්ගේ ආර්ථිකයයි ඒකලන්ගේ බිස්නස් එකයි ගොඩ නැගලා තියෙනවා නේද? ඒකලන් යම් කිසි තත්වයකට ඇවිල්ලා තියෙනවා. කියමු අපි බංග්ලාදේශයේ මගේ හොඳම කස්ටමර් බැලුවොත් හටිල් කියන කම්පනියක් තියෙන. ඒකලන් මම අවුරුදු 15ක 16කට උඩදී යනකොට ඒකලන්ගේ තීන්ත ගාන මේ පොඩි කාමරයක් තිබ්බේ මේ මගේ දනිස්ස වෙනකම් වතුර තිබ්බා. ඒකලන් අද ඒකලන්ගේ ලක්ෂ 6ක් වර්ගඩි තිනෝ ෆැක්ටරි විතර මේ ලෝකේ රටවල් 14කට විතර එක්ස්පෝර්ට් කරනවා. අපේ ලැකර්ස් පාවිච්චි කරන හින්දා විතරයි අපි ඒකලන්ට දීලා තියෙන දැනුම හින්දා විතරක් අද අපි එතනට ගියාම කිෂෝ ඒකලන් අපිව බාරගන්නේ නිකන් ඒකලන්ට ලොකු සහයක් කරපු ඒ රෙස්පෙක්ට් එක ඔබට ලැබෙන්නේ ශ්‍රී ලාංකිකෙක් හැටියට. ඒ කියන්නේ ලංකාවටනේ රෙස්පෙක්ට් එක ලැබෙන්නේ. ඉතින් ඒක ලොකුම ජයග්‍රහණයක් කියලා නේද? ඒක මුදල් වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේම ලංකාවේ කට්ටිය ඒ කම්පැනි විතරක් 3-4 දිනක් වැඩ ගන්නවා. ඒකලම්ම පඩි ගෙවල මොකද එච්චර දැන් බංග්ලාදේශයේ විතරක් අපේ ලංකාවේ මේ අය ඇති 8ක් 9ක් විතර. මට හිතුණා අපිට පැයක් තිබුණා නම් මේ දායකත්වය ගැන කතා කරන්න ඊලියන් එක්ක වඩා හොඳයි කියලා. නමුත් වැඩසටහනේ ස්වභාවය අනුව අපිට එච්චර කල් ගන්න බෑ. නමුත් මොහු කලින් ප්‍රකාශ කෙරුවා තමන්ගේ මැනේජර්ස්ලාට ලක්ෂයක් දෙනවා ඇඳුම් ගන්න කියලා. ෆිට්නස් වලින් නම්බර් 1 එන පුජ්‍යලයට මිලියන 1ක් ලක්ෂ 5යි ලක්ෂ 3යි දෙනවා කියලා කිව්වා. මේ දැන් කියනවා ඒ විතරක් නෙමෙයි ලස්සන බුෆේ එකක් දාලා නොමිලේ එයාට කන්න දෙනවා කියලා කියනවා. ඊට අමතරව හර්මන් මිල කියන ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එක තියෙන චාය එකක් රුපියල්
එක්ලක්ෂ පනස්දාහක් එක්ලක්ෂ අසූදාහක් වගේ පමණ වෙනවා. මොහුට නිකන් නෙමේ ඒවා ලැබෙන්නේ. මොහු සල්ලි ගෙවල ගන්න ඕනේ. නමුත් ඒව තමයි සේවකයන්ට දීලා තියෙන්නේ එයාගේ සෞඛ්‍ය සඳහා, එයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා. මොකද රෙපටටිව් මෝෂන් ඉන්ජරි කියන එක අද ඕගනයිසේෂන්ස් වල ලොකු ඉෂුව එකක්. ඒගොනොමික් චෙයාස් කියන එක අපේ ලංකාවේ කල්ච එකේ කොටසක් නෙමේ, සංස්කෘතිය කොටසක් නෙමේ. නමුත් දියුණු රටවල්ල ඒ දේ තිබෙනවා. ඉතින් මොහු ලංකාව වෙනුවෙන් මේ නියම සංස්කෘතිය ගොඩනගන්න කරන දේවල් මම හිතන්නේ ඉතාමත් වැදගත්. මේ විදියට හිතන්නට පුළුවන් නම් අනෙකුත් සමාගම් වලට මම හිතන්නේ අපිට වඩා ලස්සන රටක් නිර්මාණය කරන්න අපහසු වෙන්නේ නැහැ. එලෙන්න, ඔබ සාර්ථක වෙලා තිබෙන ඔබගේ ව්‍යාපාරය තුළ, නමුත් පොදුවේ ගත්තාම රටක් හැටියට අපිට තව දිගු ගමනක් යන්න ඕනේ. අපි දකින දේවල්, අපි අත්විඳින දේවල් එතරම් හොඳ නැහැ ගොඩක් අවස්ථාවල සහ ගොඩක් ස්ථානවල. ඉතින් රට වෙනස් වෙන්න ඕනේ කියන එක තමයි පොදු මතය. ඔබත් හිතනවාද රට වෙනස් විය යුතුයි කියලා? හිතනව නම් කොතනද වෙනස් විය යුත්තේ? ඒ විතරක් මදි, අපිට කියන්න කොහොමද ඒ දේ වෙනස් කළ යුත්තේ කියලත් ඔබේ අත්දැකීම් එක්ක. ඔව්, අපේ රට මේ දැන් බැලුවත්, දකුණු ආසියාවේ බැලුවොත් අපේ මං හිතන්නේ හොඟක් ඉස්සරහින් ඉන්නවා කිෂු. අපි මේ පැත්තේ ඉන්දියාවට, බංග්ලාදේශයට එහෙම ට්‍රැවල් කරොත් ඕකන එකනේ ආසාවෙන් ලංකාවට නැවත එනවා. මොකද ලංකාවේ මේ පාරවල් ලස්සනට තියෙනවා, ඒ ලෑන්ඩ්ස්කේප් එක හොඳයි, නොයෙකුත් දේවල් දියුණු වෙලා තියෙනවා. මේ වෙනකොට ලොකු හොඳ දේවල් හොඟක් තියෙනවා. ඒත් අපිට තවත් ඊට වැඩි හොඟක් ඉස්සරහට යන්න පුළුවන්. අපි මේ යුරෝපය වගේ රටක, සිංගප්පූරු වගේ රට ගිහිල්ලා බැලුවොත්, හොංකොං වගේ රටක් තව හොඟක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේ පොඩි රටක්, මේ වගේ පොඩි රටක් අපිට හදන එක, ඉන්දියාවේ හදන එකට වැඩිය මේ පොඩි රට අපිට හදන එක මේ අපේ දේශපාලනයෝ ලෙහෙසි විය යුතුයි. ඔව්, අපේ මේ ආයතනවල ඉන්න මේ බලය තියෙන අය එකඟ වුණත්, උයි අපි ඒකට සහයෝගය දුන්නා. සහයෝගය දුන්නේ නැත්නම් යම්කිසි ඩිසිප්ලින් එකක් එක්ක අපි නිකන් කුණු ගොඩක් අරගෙන කාර් එකේ යනකොට නිකන් පාරේ දාලා යන්නේ නැතුව, අපි පාරේ යනකොට මේ නිකන් වැනි යන්නේ නැත්නම් accountability කියන එක, වගවීම කියන එක අපේ සමාජයේ ගොඩක් මාදි. අන්න හරි. ඉතින් ඒ ටික අපි හදාගත්තනම් අපිට තිබ්බොත් අපි ගැන යම්කිසි ආඩම්බරයක්. ඉගෙනේ අපි ලංකාවේ මිනිස්සෙක් හැටියට අපිට ආදම්පරයක් තියෙනවා නම් අපේ කිමු අපේ પાස්පෝර්ට් එකටත් යම් කිසි තත්වයක් දී. අපේ දැන් සිංගප්පූරු වල ඉන්න කෙනෙක්ට වීසා නැතුව ඕන රටකට ගිහිල්ලා ඉන්න පුළුවන් කිෂෝ. ඒකලං ඒ ගිහිල්ලා නැවතෙන්නේ නැහනේ. අපේ එක්කෙනෙක් දෙන්නේ ඒක කරොත් හරියට යන මිනිහට බ්ලැක් මාක් එකක් එනවා. ඊට පස්සේ කිසිම කෙනෙක්ට, හොඳ කෙනෙක්ටවත් වීසා ගැනීමේ අපහසුකමක් තිබෙනවා. තියෙනවා. ඔව්. ඒ වගේම අපි මේ ඊයේ පෙරේද අපි මේ ලංකාවට ඕන රටක එක්කෙනෙක්ට වීසා නැතුව එන්න, රටවල් 39ක ඉන්න ටුවරිස්ට්ලට ලංකාවට එන්න පුළුවන් වීසා නැතුව කියලා පොඩි නිව්ස් අයිටම් එකක් ඔබ දැක්කා. ඉතින් ඒ රටවල් වලටම ඇයි අපිට කියන්න බැරි අපේ කට්ටියට යන්න පුළුවන් හැකියාවක් හදලා දෙන්න කියලා? ඉතින් අපි අපේ පොලිටිෂන්ස්ලත් ඒක දැනගන්න ඕනේ, මොන හරි රෙසිප්‍රොකල් සිස්ටම් එකකට ඒ වගේ තත්ත්වයක් හදාගන්න. ඒ ගනුදෙනුව ඒ ආකාරයෙන් සිද්ධ විය යුතුයි. අපෙන් විතරක් අරගෙන එයාට නොදී ඉන්න බෑ. ඇත්ත, අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ඒ කට්ටිය එන්න ඕනේ තමයි. ඒකලං එනකොට ඒකලං ඔය යම් කිසි ලස්සන්ට කිමු ඉමිග්‍රේෂන් එකෙන් හරි ඒකලං ඒ පළවෙනේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. අන්න රයිට්. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දීලා ඒ කට්ටේ අපි දැන් හයිවේ එක ලස්සනට තියෙනවා. ඒ වගේ ආදරයෙන් පිළිගන්න ඕනේ එන කෙනෙක්. කියමු දැන් කියමු අපේ ඉමිග්‍රේෂන් එකේ ඉන්න ඕන මාතෙක් මිනිස්සු 100, 200, 500ක් දවසකට හම් වෙනවා තමයි. ඒත් ඒ මිනිස්යාට මෑව හම් වෙන්නේ ඵලෙන එක්කනනේ. ඉතින් ඒ සම්බන්ධය තියෙන්න ඕනේ. මොනවා වුණත් අපි පොඩ්ඩක් hina වෙලා දැන් ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියොත් කිෂෝ,
ඒක ලං මොන හරි වීලුවක් කියලා ඒ වගේ කතා කරන්නේ වෙල්කම් ටු ආ කන්ට්‍රි කියලා පිළිගන්නවා hina වෙනවා සමානලාට ප්‍රශ්නයක් අහනවා නික අපිව රිලැක්ස් කරන්න එහෙම රටවලුත් තිබෙනවා නමුත් ඒකම ඊලියන් ඔබත් ට්‍රැවල් කරනවා මමත් ට්‍රැවල් කරනවා සමහර රටවල් තිබෙනවා අපිට වැඩිය නරක රටවලුත් තිබෙනවා නමුත් අපි නරක වෙන්න නෙමෙයිනේ අපිට ඕනේ අපි වෙන්න ඕනේ හොඳ හොඳනේ උදාහරණයක් අරන් ඒක ඉමුලේට් කරන්න අනිවාර්යෙන් මොකද අර සමාන රටවල් අර නරකට කරන්නේ අපේ මිනිස්සුත් ගිල්ල කරලා තියෙන දේවල් නිසා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒ ආගේ ඇටිටියුඩ් එන්න පුළුවන් ඒක අපිට ආදාල නැහැ අපිට ඕන නැහැ අපිට ඕනේ හොඳ වෙන්න හොඳ වෙන්න ඕන ඉතින් අපේ අපි පෞද්ගලික වශයෙන් මේ අපිට පුළුවන් නම් ඩිසිප්ලින් එක තියාගෙන අපේ තව එකක් තමයි අපේ මේ පොලිටිෂන්ස් ලටයි මේ ඒ ආයතන වල ඉන්න ඔක්කොම කට්ටියට නායකයන්ට පුළුවන් නම් යම් කිසි අප්‍රූවල්ස් ඉක්මන් කරගන්න ඕන දෙයකට කියමු හොඳ වැඩ වෙනුවෙන් තිබෙනවා හොඳ වැඩ වෙනුවෙන් දැන් අද කාලේ මේ මේ ප්‍රශ්නයක් තියෙනවා පවකට්සෝ ඒ මම දැනුවත්ම අපි දන්නවා සෝලා පව හෝ වෝටර් සෝලා ඔන් වෝටර් හෝ ගාබේජ් ටු පව ප්‍රොජෙක්ට්ස් කීප යද්ද තිනවා ලංකාවේ මිනිස්සු කරන්න කැමැත්තෙන් මේ කියන්නේ දැන් අපි ඩීසල් පව ගන්නවට වැඩිය හොඟක් අඩුවෙන් ලංකාවට සපයන. වලින් එහෙම නැත්නම් සෝලා වලින් අඩු මිලකට. ඔව්. අනිත් එක ඒක සස්ටේනබල් තිරසාර සංවර්ධනය සඳහා ඉතාමත් වැදගත්. ඇත්ත. ඉතින් ඒ එහෙම තියෙද්දි මේකලම් වැස්ස නැහැ කියලා අපි මේ කරන් කපනවා. වැස්ස නැහැ කියලා. අවු ඇතෙන්න තිනවා නම් සෝලා පව වලින් අපිට ඉලෙක්ට්‍රිසිටි දෙන්න කම්පනීස් එච්චර ඉන්නවා නම් ඇයි ඒකලන්ට ලයිසන්ස් එකක් දෙන්නේ ප්‍රතිපත්ති රටට අවශ්‍ය විදියට කාලිනව වෙනස් වෙ යුතුයි ඒ වෙනස් නොවීම තුල තමයි අපිට මේ ප්‍රශ්න වලට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙන්නේ ඊලියන් නොයිකුත් අංශ වලට ගියා මේ සියලු දේවල් වලම තිබෙන්නේ රටක් හැටියට ඉදිරියට යන්න නම් අපි වෙනස් වෙ යුතුමයි කියන එක කියවුණු තවත් දෙයක් තමයි වෙනස් වෙන්න ඕනේ කොතනද කියන එක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තිබෙනවා. අපි දන්නවා කොහොමද වෙනස් කරන්න ඕනේ කියන එකත්. නමුත් මේ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. ඒද අපිට කොතනද වැරදුනේ? අපි කොතනද හදාගත යුත්තේ? අපිට තීරණයක් තියෙනවා වගේම ඔබටත් ඒ තීරණයම ඇති. නමුත් අවසානයේ අපිට කියන්න වෙන්නේ මේ රට යන විදිය එතරම් සුබවාදී නැහැ. වෙනස් විය යුතු තැන් වෙනස් විය යුතුමයි රටක් හැටියට අපි මීට වඩා ඉහළ මට්ටමකට යන්න නම්. ඊලියන් ඔබ ජයග්‍රහකෙක් ඔබ ජයග්‍රහණය කළා තිබෙනවා බොහොම ආඩම්බරයෙන් කතා කරනවා මටත් පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔබ එක්ක කතා කරනකොට. නමුත් මේ ගමනේදී අවුරුදු 26 දී පටන් ගන්න ගමන තුල පරාජයන් තිබිල නැද්ද තිබිල තියනවද තිබිල තියනෝ නම් මොනවද ඒ පරාජයන් කොහොමද ඒ පරාජයන් එක්ක ගනුදෙනු කරුවේ මේ තරම් මට්ටමකට එන්න ඇතර කිෂෝ ඕනේ කෙනෙක් කියන දෙයක් තමයි ඔබේ ජීවිතේ පරාජයක් නැත්තම් ඒ කියන්නේ තමන් මේ උත්සාහ කළා මදි ඕන දෙයක් වෙන දෙයක් කරන්න උත්සාහ කළම අපි වගේ ඔන්ටර්ප්‍රනර්ස්ලා අපි හැමදාම වෙන වෙන දේවල් අපි කරන්න හදන හින්දා 10%ක් 20%ක් පරාජනය වෙන තැන් තියෙනවා කිව්ම දැන් අපි අපි බංග්ලාදේශයේ වගේ රටකට ගියාම ඒක හුඟක් සාර්ථක ඉක්මනින් වැඩි වුණා සේල් එක ඒ දැන් ඉන්දියාවට ගියාම අපි දැන් ඉන්දියාවේ මාකට් එක අවුරුදු 5ක් විතර හිටියා. පළවෙනි අවුරුදු 4ම අපිට මේ ගිය අවුරුද්ද වෙනකන් අපිට ඒක වියදමක් විතරයි. මොකද ඔව් ආදායමක් නැහැ. ලාභයක් නැහැ. ඔව්. ඉන්දියාවේ කට්ටියගේ හැටි තමයි ඒකලන්ට 10ක් ගන්න පුළුවන් නම් 100ක් ගන්න පුළුවන් කියලා තියෙන ඒ වගේ ඒකලන්ගේ ඇටිටියුඩ් එකක් තියෙනවා. ඉතින් අපි ලංකාවේ ඕන කම්පැනියක් ඉන්දියාවට ගියාම අපි එක්කෝ කරන්න ඕනේ ඒක මේ මේ larger than life වගේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි ලොකුම වියදමක් කරලා ඒ තත්වයට කරන ඒ එහෙම කරන්න නැත්නම් කරන්න ඕනේ යම් කිසි
පොඩියට පටන් අරන් පොඩ 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 ඒ කියන්නේ එක එක ස්ටේට් එකකින් පටන් අරන් කියමු බැංගලෝ වලින් පටන් අරන් ඒක හරියට කළා ඊට පස්සේ හයිදරාබාද් වලට ගිහිල්ලා ඒ වගේ අපි කරපු වැරද්දක් තමයි අපි ගිහලා අවුරුදු පහකට උඩදී 60 දෙනෙක්ට රස්සා දීලා විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න බැලුවා ඔබ ඒක කියපු නිසා ඒලියන් ඉන්දියාව කියන්නේ ඉතාමත් අමාරු මාකට් එකක් අපේ ලංකාවේ ආයතන කෙරේ ඔබ විතරක් නෙමෙයි মালටි නේෂනල්ස්ලත් ෆේල් වෙච්ච මාකට් එකක් තමයි ඉන්දියා කියලා කියන්නේ ඒ තියෙන සිස්ටම්ස් ඇතුලේ ඉන්දියාව අනිත් රටවල් වලට ඒ අවස්ථාව දෙන්නේ නැහැ දැන් අපි වෙන රටවල් වල ගිහලා සාර්ථක වෙනවා නමුත් ඉන්දියාවේ සාර්ථක වෙන්න හරි අමාරු ඒක තමයි ඒගොල්ලන්ගේ ආර්ථික මොඩලය ඒක ඇතුලේ ඒ අයගේ ඒවමයි ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ ඉතින් අපිටත් ඒ අයගෙන් අපිට ගිහිල්න එහෙ සාර්ථක වෙන්න බැරි වුණාට ඒ අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා කොහොමද හෝම් බේස් ඉකොනොමි එකක් බිල් කරන්න කියලා ඔව නිකන් අදහසක් එකතු කරු ඒක එකක් ඒත් ඒ අවුරුදු 5-6 අපිට පුළුවන් නම් ඒක දරාගෙන තවත් මේ කමිට්මන්ට් එක තියාගෙන මේ මාකට් එකේ ඉන්න ඩිටර්මිනේෂන් එක තියාගෙන ඉන්න මේ පාඩුවත් පොඩ්ඩක් විදගෙන අවම කරගෙන හෝ විදගෙන ඔව් ඉතින් ඉන්න පුළුවන් නම් ඒක ලොකු ඔපචුනිටි එකක් හැටියට වෙනවා ඉතින් වෙන මොනවද තව ෆේලියර්ස් තිබෙලා තියෙන්නේ ලංකාවේ අපේ ලොකුම ප්‍රශ්නයක් තමයි කිෂු මට අද වෙනකන් තියෙන්නේ අපේ ඉන්න වර්ක් ෆෝස් එක අපි වගේ කම්පැනි එකට එච්චර ෆැසිලිටීස් දීලා වුණත් සමහර කට්ටිය අපි ගන්නකොට ඒකලන් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒකලන්ගේ ඩියුටි එක හරියට නොකරනවා නම් හරි අමාරුයි අපිට ඕන බිස්නස් එකක් ඉස්සරහට ගෙනියන්න කියමු අලුත් බිස්නස් එකක් අපි පටන් ගත්තා කියලා ඒ බිස්නස් එක පටන් අරන් ඒකට CEO කෙනෙක් දාලා ඒකට මැනේජර්ස් ලෙටර් දාලා ඒකලන්ගේ අපි බලාපොරොත්තු වෙන යම්කිසි මේ දායකත්වයක් හෝ ඒකලන්ගේ කමිට්මන්ට් එකක් ලෝයල්ටි එකක් dedication එක ඒකලන්ගේ ටාගට්ස් achieve කරලා යම්කිසි තත්වයකට යන්න ඒකලන්ගේ accountabilities අවබෝධ කරගෙන ඒ දේ deliver කරන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් මම දැක්ලා තියෙන දෙයක් තමයි ලංකාවේ තාම ඒ මයින්ඩ්සෙට් එක නැහැ ඒකලන් සමහර කට්ටිය ආවිල්ලා නිකන් ඒකලන්ට ඒකලන්ගේ පඩිය ගැන කතා කරනවා මිසක් ඒකලන් ආයතනයට මොනවද දෙන්නේ කියන එක අඩුයි ඒ වගේ කට්ටිය ඉන්නවා හොඳ වෙලාවට මගේ ගාව වැඩ කරන හරි 400 දෙනාගෙන් යම් කිසි ගානක් ඒකලන් ඉන්නවා ඔව් ඉතින් ඒම නොකරනකොට අපිට වැඩේ වෙන්නේ යම් කිසි ටාගට්ස් වලට අපි මොන හරි බජට් එකක් හදලා අපි ආයතනයක් මේ අලුත් ආයතනයක් අපි පටන් ගත්තම ඒකේ ලොකු ලොකු චැලෙන්ජර්ස් එනවා අපිට වෙන මොනවද ඒලියන් ද වෙන අංශ ගැන කතා කරොත් ෆේලියර්ස් ඇති වෙලා තියෙන්නේ මොන වගේ තැන්වලද මොනවද ඔව් දැන් තවත් අපි බැලුවොත් දැන් ඉකොනොමි එකේ තියෙන ඉන්ස්ටැබිලිටි එක හින්දා අපිට ලොකු ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිනවා කියමු දැන් මේ අවුරුද්දේ බැලුවොත් කිෂෝ මගේ බෝඩ් එකේ ඉන්නවා සමහර මාත්‍රෝ අපේ ඩිරෙක්ටර්ස්ලා ඒකලන් ඉන්නවා තව බෝඩ්ස් 10ක් 12ක කීපයක ඒ කම්පනීස් ගත්තොත් හොඟා කම්පනීස් ඒකලන්ගේ බජට් එකෙන් 60% විතර කරන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ අපි හොඳ වෙලාට මේ අවුරුද්දේ අපිට හොඟක් හොඳට මේ perform කරන්න පුළුවන් වුණා අපේ budget එකට perform කරන්න පුළුවන් වුණා ඒත් ගිය අවුරුද්දේ ඒ අපේ budget එකෙන් 80% විතරයි අපි කරන්න පුළුවන් වුණේ achieve කරන්න පුළුවන් වුණා ඔව් ඉතින් මේ market එකේ තියෙන economic instability එක උස්සනවා පහත් වෙනවා market එකේ growth එකක් නැහැ industry growth එකක් නැහැ costs වැඩි වෙනවා වගේ තව පෞද්ගලික ප්‍රශ්නයක් මම කියන්න මෙතන කියමු අපේ apartments අපේ කරන අපේ එක business එක real estate business එක ඒ business එක කළා අපි apartment එකක් ගාලා ඉවර වෙනවාම වෙන මේ යහපැත්තේ ඉන්න එක්කෙනෙක් ගිහලා නඩුවක් දායි ඒකේ මේ COC එක දෙන්න නැති වෙන approval උඩ හැදුවා හැදුවට පස්සේ ඔව් ඒ කියන්නේ ලංකාවේ ඒක ලොකු ප්‍රශ්නයක් ඒ ඕන එකෙක් බලන්නේ අනිත් එකනාව කකුලෙන් අදින්න මිස අදින්න දියුණු වෙන්න නොදී මේ මේ සංස්කෘතිය ලංකාවේ වෙනස් විය යුතුයි මොකද එහෙම වුණොත් රටක් හැටියට අපිට ඉදිරියට යන්න බෑ ඊලියන් ඉතාමත් ප්‍රබල අදහස් කීපයක් ඉදිරිපත් කරනවා මට
පුදුමය දනවන කාරණයක් ඔහු කිව්වා. ඔහු කිව්වා සේවකයන්ට ඔහු විසින් කරන දේවල් බුෆේ එකක් දාලා කන්න දෙන එකේ ඉඳන් අනිකුත් ඒ සඳහන් කරපු සියලුම දේවල්. නමුත් ඒකම ඔහු කියනවා අපේ සේවකයන්ගේ තියෙන ඇටිටියුඩ් සම්බන්ධයෙන් ආකල්ප සම්බන්ධයෙන් වෙනසක් අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි කියලා. ඉතින් ඔහු වගේ ආයතනයක වැඩ කරන සේවකයන් මේ දේ කියනවා නම් අනිත් විදියට සාමාන්‍ය විදියට සමාගම් පවත්වාගෙන යන ඒ ආයතන තුල මොන වගේ මානව සම්පත් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇද්ද සහ අවසාන වශයෙන් ඔහු කිව්වා approvals ගන්න පුළුවන් හැම approval එකක්ම අරගෙන යම්කිසි ආයෝජනයක් කළා යම්කිසි දෙයක් ගොඩනගා ගත්තට පස්සේ කෙනෙක්ට පුළුවන් උසාවියට ගිහිල්ලා injunction එකක් එහෙම නැත්නම් තමන් එතනින් එහාට කරන වැඩ නවත්වන්න. ඉතින් අපි කොතෙන්ටද යන්නේ මේ ප්‍රශ්නත් එක්ක මේ challenges එක්ක මේවා ෆේලියර්ස් පුජ්‍යලයන්ගේ ෆේලියර්ස් පමණක් නෙමෙයි රටේ ෆේලියර්ස් කියලා අපිට කියන්න සිද්ධ වෙනවා මේවැනි කතා අපි සාකච්ඡා කරනකොට. Thank you very much for spending this 1 hour with us, and it was a great discussion that we had for the benefit of our nation. Bhuma Istuti Krishna, thank you very much for inviting me. It was a pleasure to come and spend this hour with you. With that, we are going to call it a day. And until we next week, goodbye.